නුඹලාගේ ආලෝකය බබලාවා. උත්පත්ති පළවන පරිච්ඡේදයේ 15 වන පදය. පොළොවට එළිය දීමට ඒවා අහස් තලයේහි ආලෝකයන් පිණිස වෙත්වයි කිසේක. දෙවියන් වහන්සේ අහස් තලයේහි ආලෝකයන් පිහිටවූසේක. එපිස 2 වන පරිච්ඡේදයේ 5 වන සහ 6 වන පදවලට අනුව උන්වහන්සේ සමක අප නැගිටුවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමක අප හිඳ වූසේක. දෙවියන් වහන්සේ අප ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල පිහිටවූසේක. අප ශුද්ධාත්ම ආලේපය ලබන කල්හි මෙම ස්වර්ගීය රාජ්‍යයට පිවිසෙමු. දෙවියන් වහන්සේ අප තබා තිබෙන ස්ථානය කුමක් වූවත් එය අපට ස්වර්ගය වේ. එය ස්වර්ගය කොට සලකන විට අපට එහි බැබලීමට හැකිවන අතර අන් අයටත් ආලෝකය විහිදුවන්ට අපි සමත් වෙමු. නමුත් අපගේ අභිමතය පරිදි අපට ස්ථානයක් තෝරා ගන්නා විට සොදොම තෝරාගත් ලොත්ට එය ස්වර්ගය ලෙස දිස් වූ අයුරින් අපටත් එලෙස පෙනුණද ගිනි හා ගෙන්දගම් වැසි ඇද හැලෙමින් විනාශ වූ සොදොම මෙන් වැඩි කාලයක් යන්නට පෙර එම ස්ථානය අපට අපායක් බවට පරිවර්තනය වනු ඇත. එවිට අප ආලෝක කදම්බ විහිදුවනු වෙනුවට අන් අය අන්ධකාරයේ ගිල්වමු. දෙවිතුමානන් අප ස්වර්ගීය ස්ථානයන්හි හිඳුවා පොළොවට ආලෝකය විහිදුවනු ඇතැයි අපේක්ෂා කරන සේක. ආලෝකය පතුරුවමින් පාලනය කිරීම දෙවිතුමාන්ගේ පාලන ක්‍රමය වන අතර එය පාලනය කිරීමට විශිෂ්ටතම ක්‍රමය වන්නේය. පාලකයන් ආදර්ශවත් විය යුතුය. පාලනය කිරීම පදනම් විය යුත්තේ චරිතය මත විනා බලය මත නොවේය. පරාර්ථකාමී ජීවිතයක් ගත කරන්නටත් දෙවිතුමන්ගේ ක්‍රමය අනුව පාලනය කිරීමටත් අපට එළිදරව්වක් හා පැහැදීමක් අවශ්‍යයි. මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවායි මතෙව් 5 වන පරිච්ඡේදයේ 16 වන පදයෙහි යේසුස් වහන්සේ පැවසූසේක. අපගේ යහපත් ක්‍රියා තුළින් පොළොවට ආලෝකය විහිදු විය යුතුයයි දෙවියන් වහන්සේ අපේක්ෂා කරනසේක.